එහෙනම් පුතේ දැන් අපි ඉගෙන ගත්තා ඒ දෛශික ඩොට් ඒ දෛශික සමානයි මොකක්ද ඒ දෛශිකයේ මාපාංකේ වර්ගය එහෙම නැත්නම් සිම්පල් ඒ වර්ගයට මෙතනදී මේ සිම්පල් ඒ කියලා කිව්වත් ඒ දෛශිකයේ මාපාංකේ කියලා කිව්වත් එකමනේ එතකොට ඔයාලට තව කෙනෙක්ට ගැටලුවක් આવොත් දැන් මම ඒක කියන්නම් එහෙනම් දෛශිකයක මාපාංකය හොයන්නේ කොහොමද? ඒ දෛශිකයේ මාපාංකය හොයන්නේ ඒ කියන්නේ සිම්පල් ඒ වලාගේ ඒ කියන්නේ මේ දෛශිකයේ විශාලත්වය හොයන්නේ මේ දෛශික දෙකේ තිත් ගුණිතය ගන්නවා. තිත් ගුණිතේ ගත්තාම ලැබෙන්නේ ඉලක්කම් වලින් උත්තරයක්නේ. ආන්ගේ ඉලක්කම් වලින් ලැබෙන උත්තරේ වර්ගමූලය ගන්නවා. එතකොට ලැබෙන්නේ මොකද්ද? ආන් අර දෛශිකයේ විශාලත්වය. පැහැදිලිද? දැන් උදාහරණයකට මේ දෙන්නගේ තිත් ගුණිතයට 25 ආවා කියලා හිතන්නකෝ. එහෙනම් 25 වර්ගමූලය ගත්තාම ධන 25යි ඍණ 5යි කියලා උත්තර දෙකක් එනවනේ. ඒකෙන් අපි දෛශිකයක විශාලත්වයේ ඍණ වෙන්න බැහැනේ. එහෙනම් දෛශිකයක විශාලත්වයේ ධන 5යි. පැහැදිලිද? එතකොට මේකට ආවේ 25යි නම් 25 වර්ගමූලයේ ඇයි තිත් ගුණිතයෙන් ලැබෙන්නේ ඉලක්කම් වලින් උත්තරයක්. මේක 25යි නම් 25 වර්ගමූලයේ ගත්තාම 5යි. එහෙනම් මේ 5 කියන්නේ මොකද්ද? ඒ කියන දෛශිකයේ මාපාංකය. ඕකම තමයි සිම්පල් ඒ කියලා අපි සංකේතයෙන් හැදින්වුවේ. තේරුණාද මං කියන්නේ යන්නේ යගියද? ඔය පරිද්දෙන්ම තමයි අපි පැහැදිලි කරේ. එහෙනම් A දෛශික ධන B දෛශික කියලා තවත් එක් දෛශිකයක් අපි කතා කරොත් A දෛශිකයේටම තව තිත් ගුණිතේ ගත්තොත් මෙන්න මෙහෙම එකක්නේ. පැහැදිලිද? දැන් මේ තිත් ගුණිතේ අගේ කාටද සමාන උනේ? A දෛශික ධන B දෛශික කියන කෙනාගේ මාපාංකයේ වර්ගයට. එහෙනම් අපිට ඕන නම් A දෛශික ධන B දෛශික කියන මේ දෛශික දෙකේ එකතුවේ මාපාංකයේවත් විශාලත්වය හොයන්න පුළුවන්. මෙන්න මේ දෛශික දෙකේ මේ එක දෛශිකයක් මේ අනිත් දෛශිකය මේ දෙන්නගේ තිත් ගුණිතය අරගෙන ඒකේ මා වර්ගමූලය ගත්තා නම් හරි. පැහැදිලිද? එහෙනම් අපිට මෙන්න මේ පරිදි පුතේ මේ දෛශික වලින් ඒ දෛශිකේ දෛශිකවල තිත් ගුණිතයේ භාවිතයෙන් එම දෛශිකයන්ගේ මාපාංකය සොයන්න පුළුවන්. මාපාංකය කියන්නේ දෛශිකයේ විශාලත්වය. පැහැදිලිද මං කියව කතාව? එහෙනම් හොඳට තේරුම් ගන්න මේ කියව කතාව. මේ කියව කතාව හිතේ තියාගෙන මේ ටික සටහන් කරගෙන ලියාගන්නකො ඊළඟ අනුමාත්‍රකාව. දැන් මෙතනදී අපි කතා කරේ තිත් ගුණිතේ භාවිතයෙන් දෛශිකයක විශාලත්වයේ සෙවීම. එහෙනම් ඊළඟ අනු මේ වගේ උදාහරණ ඉස්සරහට එනවා පුතේ, ඒ නිසා කලබල වෙන්න එපා. ලියාගන්නකො ඊළඟ අනුමාත්‍රකාව. දෛශික දෙකක තිත් ගුණිතය භාවිතයෙන් දෛශික දෙකක තිත් ගුණිතය භාවිතයෙන් එම දෛශික දෙක අතර කෝණය සෙවීම. එම දෛශික දෙක අතර කෝණය සෙවීම. එහෙනම් දෛශිකවල තිත් ගුණිතය භාවිතා කරනවා. එම තිත් ගුණිතය භාවිතා කරලා අපි सिद्ध කරන්නේ දෛශික දෙක අතර කෝණය සොයන එක. පැහැදිලිද? හරි. අනුමාත්‍රකාව සඳහන් කරගෙන ඉවර වෙලා මෙන්න මෙහෙම හිතන්න. මෙහෙම හිතන්න. පුතේ මේ පැත්තට තියෙනවා සිම්පල් B දෛශික. මේ පැත්තට තියෙනවා සිම්පල් A දෛශික. මම ගන්නම් මේ දෛශික දෙක අතර කුඩාතම කෝණය තීටා. දැන් මම මේ තීටා වල අගය හොයන්නයි යන්නේ. එතකොට තිත් ගුණිතේ භාවිතයෙන් A දෛශික ඩොට් B දෛශික සමානයි A දෛශිකයේ විශාලත්වයේ වතාවක් B දෛශිකයේ විශාලත්වයේ වතාවක් cos තීටා කියලා ගන්න පුළුවන් නේද? දැන් කතුවරයා මේ සම්බන්ධතාවයේවත් මේ තිත් ගුණිතේ ප්‍රකාශනයේ භාවිතයෙන් හොයන්න කියන්නේ කවුද? තීටා වලගේ. එහෙනම් cos තීටා වල අගය සමානයි පුතේ කාටද? A දෛශිකයේ ඩොට් B දෛශිකයේ. මේ කියන්නේ දෛශික දෙක අතර තිත් ගුණිතය. මෙතනින් ලැබෙන්නේ මොන උත්තරයක්ද? මේ තිත් ගුණිතයෙන් ලැබෙන්නේ මොන උත්තරයක්ද? ඉලක්කම් වලින් උත්තරයක්. මේ ඉලක්කම් වලින් ලැබෙන උත්තරය බෙදන්න ඕනේ A දෛශිකයේ මාපාංකයෙන්. මේ ඉලක්කම් වලින් ලැබෙන උත්තරය බෙදන්න ඕනේ A දෛශිකයේ මාපාංකයේ වතාවක් B දෛශිකයේ මාපාංකය. A දෛශිකයේ මාපාංකය කිව්වත් ඉලක්කමක්. B දෛශිකයේ මාපාංකය කිව්වත් ඉලක්කමක්. මේ දෛශික දෙකේ තිත් ගුණිතයෙන් ලැබෙන්නේ ඉලක්කමක්. එහෙනම් මේ සමස්ත පදේම කාට සමානයිද? ඉලක්කමකට සමානයි. එහෙනම් මේ සමස්ත පදේම කාට සමානයිද? ඉලක්කමකට සමානයි. එහෙනම් තීටා සමානයි cos inverse
අන්න ඉලක්කම මොකද්ද ඒක ඇතුලේ තියෙන ඉලක්කම a.b. බෙදීම ඒ මාපාංක වතාවක් b මාපාංක කියලා ලියන්න පුළුවන් එහෙනම් මෙතනදී මම කතා කළේ මොකද්ද තිද්ගුණිතේ භාවිතා කරලා දෛශික දෙකක් අතර කුඩාතම කෝණය හොයන එක දැන් මේකට උදාහරණ ගණන් හදද්දී තේරුම් ගන්න පුළුවන් හැබැයි ඔයාලට මම නැවත නැවත අවධාරණය කරන කාලය කාරණය තමයි පුතේ දෛශික දෙක තිද්ගුණිතය සැලකීමෙන් ලැබෙන්නේ ඉලක්කම් වලින් උත්තරයක් ඒ නිසා මේ දෙන්නා සොලු කරාම අපිට අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ඉලක්කම් වලින් උත්තරයක් විතරයි පැහැදිලිද හරි තවත් අලුත් දරුවන්ට මම මේ කතාව චුට්ටක් මේක ලබාගත් හැටි පැහැදිලි කරන්නම්කො හරි cos අංශක 30 කියලා තියෙනවා කියලා හිතන්නකො මේ cos අංශක 30 කියන එකේ අගේ මූල තුන බෙදීම දෙකට සමානයි පැහැදිලිද මෙතන අංශක 30 නැතුව ඕනි නම් 5 බෙදීම 6යි කියලා තියෙන්නත් පුළුවන් මට මේක අංශක 30 කියන එක තනි කරගන්න පුළුවන් cos inverse මූල තුන බෙදීම දෙකයි කියලා මේක ත්‍රිකෝණමිතිය පාඩමේදී කියලා දෙන කොටස. එහෙනම් cos අංශක 30 සමානයි නම් මූල තුන බෙදීම දෙකට අංශක 30 සමානයි cos inverse මූල තුන බෙදීම දෙක කියලා ලියන්න පුළුවන්. එතනදී cos theta වලාගේ මේකට සමානයි theta සමානයි cos inverse මෙන්න මෙහෙම කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? හරි. හොඳට මතක් කරන්නකෝ මේ ටිකේදී අපි සාකච්ඡා කරපු දේවල් තිද්ගුණිතේ විශේෂ ලක්ෂණ සාකච්ඡා කරා. ඒ විශේෂ ලක්ෂණ විශේෂ අවස්ථා ආකාර පහක් යටතේ සාකච්ඡා කළා. මතකද? ඒ ආකාර පහේදී තීටා වලාගේ අංශක බිඳුව වීම, තීටා කියන එක්කෙනා සොලු කෝණයක් වීම, තීටා වලාගේ අංශක 90ක් වීම, තීටා කියන එක්කෙනා මහා කෝණයක් වීම, තීටා කියන එක්කෙනා 180ක් වීම කියන අවස්ථා සාකච්ඡා කළා. ඊළඟට සමාන දෛශික දෙක තිද්ගුණිතය සැලකුවා. මොකද්ද කලේ? සමාන දෛශික දෙක තිද්ගුණිතය සැලකලා එම එක් දෛශිකයක මාපාංකයේ සොයන හැටි අධීක්ෂණය කළා. සමාන දෛශික දෙක තිද්ගුණිතය සැලකලා එක් දෛශිකයක මාපාංකයේ සෙවීම ඊට පස්සේ අධීක්ෂණය කළා. අවසානට අපි සාකච්ඡා කළා දෛශික දෙකක් අතර කුඩාතම කෝණය හෙවත් දෛශික අතර කෝණය කියන එක තිද්ගුණිතේ භාවිතයෙන් සොයන්න පුළුවන් කියලා. එතනදී මේ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත කියන කොටසෙන් මෙන්න මේ දැනුම මෙතෙන්ට භාවිතා කරන්න ඕන වුණා. පැහැදිලිද? එහෙනම් මේ ටික සටහනට එකතු කරගන්න. මේ ටික සටහනට එකතු කරලා ඉවරනම් පස්සේ මම සුවිශේෂී වූ සාධනයක් ඔයාලට සිද්ධ කරනවා. ඒ සාධනය මනාව තේරුම් ගන්න ඕනේ. ඒ සාධනය කරද්දී වීඩියෝ එක දිහා හොඳ අවධානයෙන් ඉන්න. මම කියන වචනයක් නෑර තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ වීඩියෝ එක නතර කරලා මම සාධනය ඉවර කරන් පස්සේ තනියම ඔයා වීඩියෝ එක බලන්නවත් නැතුව ඒ සාධනය තනියම කරගන්න. එතකොට ඒ සාධනය 100%ක් ඔයාට පත්තියන් වෙනවා පුතේ. අපි දැන් ඒ කොටසට පිවිසෙමු. පුතේ අවසානයේදී සාකච්ඡා කරපු කොටස් භාවිතය කරලා අපි විශේෂ සාධනයක් සිද්ධ කරන්න යන්නේ. පැහැදිලිද? එතකොට ඔයාලට මතක තියෙන්න ඕනේ අපි දැන් අවසානට සාකච්ඡා කරපු කාරණා ටික. තිද්ගුණිතේ විශේෂ ලක්ෂණ පහ මොනවද? ඊට පස්සේ තිද්ගුණිතේ භාවිතයෙන් දෛශිකයක මාපාංකයේවත් විශාලත්වය හොයන්නේ කොහොමද? ඊට පස්සේ දෛශික දෙක තිද්ගුණිතේ භාවිතයෙන් එම දෛශික දෙක අතර කෝණය හොයන්නේ කොහොමද? ඔය සියල්ල මතක තියෙන්න ඕනේ. ඔය සියල්ල මතක තියෙනවා නම් අපිට පහසුවෙන්ම මේ සාධනය සිද්ධ කරන්න පුළුවන්. හැබැයි මම ඔයාලට කලිනුත් සඳහන් කළා මේ සාධනයේදී ඔයා මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මම ලියන වචනයක් පාසා ඔයා ලියාගන්න යන්නේ නැහැ. ඔයා කරන්නේ මම මේ සාධනය සම්පූර්ණයෙන්ම හදලා ඉවර වෙනකම් බලන් ඉන්න ඕනේ. මේ සාධනය සම්පූර්ණයෙන්ම කරලා ඉවර වෙනකම් බලන් ඉඳලා ඊට පස්සේ වීඩියෝ එක නතර කරන්න. නතර කරලා ඒ සාධනේ ඔයා පුතේ තනියම සිද්ධ කරන්න උත්සාහ කරන්න. ආන් ඒ අවස්ථාවේදී ඔයාට සාධනේ තනියම කරගන්න පුළුවන් වුණොත් ඔයා තමයි හපන. ඒ කියන්නේ ඔයාට ජයග්‍රහණය ලැබෙනවා කියන එක. හරි. එහෙනම් සාධනියට පිවිසෙන්න කලින් ඒ සාධනිය මොකක් සඳහාද කරන්න කියලා ඔයා දැනගෙන ඉන්න එපා. තරු ලකුණක් දාලා ලියන්න නැත්නම් වෙන පැනකින් ලියාගන්න මේ විදියට. ඒ දෛශික කමා B දෛශික කමා C දෛශික A දෛශික කමා B දෛශික කමා C දෛශික යනු
ඕනෑම දෛශික 3ක් වන විට ඕනෑම දෛශික 3ක් වන විට යනු ඕනෑම දෛශික 3ක් වන විට මෙන්න බලන කාරණය පුතේ මම ඒ දෛශිකයත් එක්ක තිද්ගුණිතය සලකනවා බී දෛශික දන සී දෛශික කියන මේ දෛශික දෙකේ එකතුව දැන් හොඳට තේරුම් ගන්නකෝ ඔයාලා දෛශික දෙකක් එකතු කරාම ලැබෙන්නේ තවත් දෛශිකයක් නේද එහෙනම් මෙන්න මේ අලුත් දෛශිකයයි ඒ දෛශිකයයි අතර තිද්ගුණිතය තමයි සලකන්නේ දෛශික දෙකක් එකතු කරාම ලැබෙන්නේ අලුත් දෛශිකයක් ආන්ගේ අලුත් දෛශිකයයි ඒ දෛශිකයයි අතර තිද්ගුණිතය තමයි සලකන්නේ පුතේ එතකොට මෙන්න මේක සමානයිද කියලා අපි බලන්න යනවා ඒ දෛශික ඩොට් බී දෛශික දන ඒ දෛශික ඩොට් සී දෛශික කියන එකට පැහැදිලිද එහෙනම් මේ සාධනයක් सिद्ध කරලා අපි උත්සාහ කරන්නේ මෙන්න මේක ඇත්තක් වෙනවාද කියලා විමසලා බලන්න පැහැදිලිද එහෙනම් මම මේ සාකච්ඡා කරන්න යන්නේ මෙයාගේ සාධනය මේ සාධනය අපිට सिद्ध කරගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ මේ ප්‍රතිඵලය ගණන් හදන්න භාවිතා කරන්න පුළුවන් යම් හේකින් ඒ සාධනය අපිට ආවෙන්නේ නැත්නම් මේ ප්‍රතිඵලය වැරදි කියන එකනේ මොකද අපිට මේ වගේ එකක් දැක්ක ගමන් මෙහෙම ලියන්න පුළුවන් කියලා නිකමට වගේ හිතෙනවා මොකද මේක දැක්ක ගමන් මතක් වෙන්නේ පොඩි කාලේ තිබ්බ වලහන් වරහන් ඉවත් කරලා සුළු කිරීමේ ක්‍රමයනේ හැබැයි මෙතන තියෙන්නේ වරහන් ඉවත් කරලා සුළු කිරීමේ ක්‍රමයක් නෙමෙයි තිද්ගුණිතයක් තේරුණාද එනිසා අපි ආන් එකයි මේකයි ගැලපෙනවද කියලා විමසලානේ බලන්න යන්නේ එහෙනම් මතක තියාගන්න මේක හරිද වැරදිද කියලා බලන්නේ මෙන්න මේ දැන් අපි සාකච්ඡා කරන්න යන සාධනේ හරි මෙතෙන් එනකන් ලියාගත්තට කමක් නෑ මම කිව්වේ ඊට පස්සේ සාධනේ නම් මාත් එක්ක ලියන්න එපා මම ලියලා ඉවරනම් පස්සේ තේරුම් අරගෙන සාධනේ පුතේ ඔයා තනියමයි सिद्ध කරගෙන යන්නේ පුතේ උන බලන්න හොඳට හිතන්න මේ කරන දේ මන් නිරූපණය කරනවා ඒ දෛශිකයේ මෙන්න මේ පරිදි රේඛාවල ලස්සන ඔවා හිතන්න එපා මෙන්න ඒ දෛශිකයේ නිරූපණය කරා හරිද පුතේ මං ගන්න මේ ඒ දෛශිකයේ AB රේඛාවෙන් නිරූපණය වෙනවා කියලා AB රේඛාවෙන් එහෙනම් මේකේ තේරුම තමයි ඒ දෛශිකයේ මාපාංකය කියන එක AB රේඛාවේ දිගට සමානයි මොකද්ද ඒ දෛශිකයේ මාපාංකය කියන එක AB රේඛාවේ දිගට සමානයි ඒක හරිද හරි ඊළඟට මම දැන් ඒ දෛශිකයේ නිරූපණය කරලා ඉවරයිනේ දැන් මම ඔන්න මෙතනින් මෙන්න මෙහෙම ඔනොහොම B දෛශිකයේ නිරූපණය කරා කියලා ඉතින් මෙතන දාගන්නවා C එහෙනම් B දෛශිකයේ විශාලත්වය හරියටම සමානයි කාටද AC රේඛාවේ දිගට AC රේඛාවේ දිගට හරි ඔකත් හරි දැන් මට එතන තිබ්බේ A දෛශික ඩොට් B දෛශික දන C දෛශික කියලානේ මතකද ඔයාලට ඒකේ තිබ්බා එක තැනක A දෛශික ඩොට් B දෛශික දන C දෛශික කියලා කතාවක් නේ තියෙන්නේ මම මේ ඔයාලට තේරෙන්නමයි කියන්නේ එනම් මට මෙතන B දෛශික ධන C දෛශික කොටසක් නිර්මාණය කරගන්න එපා B දෛශික ධන C දෛශික කොටසක් නිර්මාණය කරන්න ඕන නිසා මං C දෛශිකය මෙතන ඉඳන් අදිනවා ඔහොම මේ මේක ගන්නම් C දෛශිකය කියලා මෙතන D මෙතන D පැහැදිලිද එහෙනම් C දෛශිකයේ මාපාංකය සමානයි CD රේඛාවේ දිගට ඔන්න කතාව හරි පැහැදිලිද එතකොට මෙහෙම තියෙද්දි මට ඔයාලා කියන්න මගේ පුතේ B දෛශික ධන C දෛශික හේවත් මෙන්න මේ දෛශික දෙකේ එකතුව මට නිරූපණය කරන්න ඕනනොත් එකතුව නිරූපණය කරන්නේ කොහොමද මෙතන ඉඳන් මෙතෙන්ට આવොත් B දෛශික මෙතන ඉඳන් මෙතෙන්ට આવොත් C දෛශික එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට આવොත් A B දෛශික ධන C දෛශික එහෙනම් මෙහෙම රේඛාවක් එන්දොත් මෙන්න මේකෙන් නිරූපණය වෙනවා මොකක්ද B දෛශික ධන C දෛශික කියන එක. පැහැදිලිද? එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට රේඛාවක් ඇන්දොත් ඒකෙන් නිරූපණය වෙනවා B දෛශික ධන C දෛශික. පැහැදිලිද? එහෙනම් මේකේ තවත් මම එක දෙයක් ලියන්නම්. B දෛශික ධන C දෛශික කියලා මේ දෛශික දෙකේ එකතුවේ මාපාංකය ගත්තොත්. දැන් බලන්නකෝ මම ඔයාලට ආයෙත් කිව්වා B දෛශික කියන්නේ මේක. C දෛශික කියන්නේ මේක.
බීදෛශික ධන සීදෛශික කියලා මේ දෛශික දෙකේ එකතුව සැලකුවොත් වෙනම එකක්. ඒ එකතුවට අදාළ අලුත් දෛශිකේ මාපාංකය කියන්නේ මේ සමස්ත රේඛාවේ දිග. ආන්ගේ මාපාංකයේ හිනම් ඒවල ඉඳන් ඩීට ඇඳෙන රේඛාවෙන් නිරූපණය වෙනවා. ඒක ඒවල ඉඳන් ඩීට ඇඳෙන රේඛාවෙන් නිරූපණය වෙනවා. පැහැදිලිද? ඔන්න මේ විස්තර ටික මෙතෙන්ද අදාළ කරා. තව කතාව ඉවර නෑ. මම ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් ගන්නවා. මේ A දෛශිකයයි B දෛශිකයයි අතර කෝණය ඇල්ෆා කියලා ගන්නවා. මොකද ඒ ඇල්ෆා කියලා ගත්තේ? ඇල්ෆා කියලා ගන්නවා A දෛශික හා B දෛශික අතර කෝණය. දැන් මේ දෛශික අතර කෝණයම තමයි මෙතනදී මම කතා කරන්නේ. එහෙනම් ඒක ගත්ත හැකි පුතේ ඇල්ෆා කියලා. ඔය විදිහටම මම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සමස්ත කෝණය බීටා කියලා ගන්න. එහෙනම් බීටා කියන්නේ මොන කෝණයද? ඒ දෛශික හා බී දෛශික ධන සී දෛශික අතර කෝණය. ඒ දෛශික හා බී දෛශික ධන සී දෛශික අතර කෝණය. මේ දෙන්න අතර කෝණය පුතේ මම බීටා කියලා ගන්න. ඒ දෙන්න අතර කෝණය බීටා කියලා ගන්නවා. එහෙනම් මේ සියල්ලම දත්ත විදිහට මට මේ ගාණේදී භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මේ දත්ත ටික මේ සාධනයේදී භාවිතා කරන එකයි කියන්නේ. මතක තියාගන්න ඒ දෛශිකේ මාපාංකේ බී දෛශිකේ මාපාංකේ සී දෛශිකේ මාපාංකේ බී දෛශික ධන සී දෛශික කියන අලුත් දෛශිකේ මාපාංකේ ඒ දෛශික හා බී දෛශික අතර කෝණය සහ ඒ දෛශික හා බී දෛශික ධන සී දෛශික අතර කෝණය කියන මේ සියල්ලම මම මෙතනදී සාකච්ඡා කළා. තේරුණාද? හරි. මොන දැන් පියවරින් පියවර මේකට අදාළ සාධනයන් මම सिद्ध කරගෙන යනවා. ඒකට අර රූප සටහනක් ඕන වෙනවා. ඒ නිසා මෙතන ඉඳන් රූප සටහන බලනවා, එතන නිර්මාණ කරනවා, වෙනස්කම් කරනවා. හරි අවධානයෙන් ඉන්න. හොඳට අහගෙන ඉඳපල්ලා. ඒක තමයි කේ කියන්නේ. මේ බලන්න. මට ඕන වෙනවා A දෛශික ඩොට් B දෛශික ධන C දෛශික මේ විදිහට තිත් ගුණිතය සලකන්න. එහෙනම් මට ඕන වෙනවා මෙන්න මේ දෙන්න අතර තිත් ගුණිතය සලකන්න. මොකද උත්තරේ? A මාපාංක. ඊළඟට B දෛශික ධන C දෛශික අතර මාපාංක. මේ දෛශික දෙක අතර කෝණය තමයි බීටා කියලා ගත්තේ. එහෙනම් cos බීටා. එහෙනම් මේක cos බීටා. තේරුණාද? හරි. ඒ මාපාංක කියන එකට ලියහැකි AB රේඛාව. වැඩි කිරීම මෙතන ඩොට් එක කියලා දැම්ම හැකි නැත්නම් වැඩි කිරීමම දාන්නවක පටල ගන්න ඕනේ ඔක. වැඩි කිරීම B දෛශික ඩොට් C දෛශික කියන්නේ AD දිග. AD වැඩි කිරීම cos බීටා. ඔහොම එනවා නේද? දැන් මතකද ඔයාලට මම අවසාන වීඩියෝ එකේදී පැහැදිලි කරා මේ AD cos බීටා කියන එකට ඕන නම් වෙනම ආදේශ කරන්න පුළුවන්. මේ වගේ නිර්මාණ වලට ඕන නිසා මේ කියලා දෙන කොටස මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියෙනවා පුතේ. AB වතාවක් AD cos බීටා කියලා එකක් මෙතන තියෙනව නේද? මොකද්ද මේ AD cos බීටා කියන්නේ? ඔන්න බලන්න ඒකේ පැහැදිලි කිරීම. පුතේ මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා නම් අපි හිතමුකෝ මේක බීටා කියලා. මේක AD කියලා හිතන්නකෝ මේ පාදයේ දිග. එහෙනම් මම ලියනවා මේ පාදයේ දිග x. හා cos බීටා කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඔහොම ලිය හැකි නේද? එහෙනම් මේකේ x තනි කරාම x වලාගේ සමානයි AD වතාවක් cos බීටා කියලා ලියන්න පුළුවන් නේද? පැහැදිලිද? එහෙනම් ඔයාලට තේරෙනවද කර්ණය දන්නවා නම් මෙන්න මේ පාදයේ දිග තමා AD වතාවක් කර්ණය වතාවක් cos බීටා කියලා කියන්නේ. එහෙනම් මේ තියරි කොටස පුතේ ආංගර රූප සටහනට ඇප්ලයි කරලා AD cos බීටාට අදාළ පදයක් අපි හොයාගන්න යනවා. මේ සිද්ධාන්තය තමා දැන් අතින්ට ඇප්ලයි කරලා AD cos බීටාට අදාළ කොටසක් මම අතනින් හොයාගන්න යනවා. මේ ටික මෙකුවා. හරි. අපි යමුකෝ මුල් රූප සටහනට. එන මුල් රූප සටහනට. මුල් රූප සටහනේ AD කියන්නේ මෙන්න මේ පාදය. ඒ නිසා මෙන්න මේ පාදය කර්ණය වන පරිදි මං ඔන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳිනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳින්න පුතේ මම
මේ ශීර්ෂයේ ඉඳන් මේකට ලම්බයක් ඇඳලා B මෙතෙන්ට E කියලා දාගත්තා. පැහැදිලිද? ඒකට E කියලා දාගත්තා නම් ඔයාලා මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය ගැන විතරක් හිතන්න. මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය AD මේ සමස්ත කෝණය B නිසා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සියලුම දිග AD cos B කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මට AD cos B කියන එකේ හකුලවල AE කියලා දාන්න පුළුවන්. එන්න පුතේ ආය මේ හරියටම. එහෙනම් ඔන්න බලන්න AD cos B වෙනුවට දානවා AE. ඒ නිසා මගේ මේ කොටසේ උත්තරේ AB වතාවක් AE කියලා ගන්න පුළුවන්. මේක අංක 1. AB වතාවක් AE මේක අංක 1 සමීකරණය. එහෙනම් ඔන්න බලන්න මම මෙන්න මේ දෙන්නාගේ තිද්ගුණිතය සඳහා පිළිතුරක් පුතේ මේ පාදවල දිග ඇසුරින් ලබා ගත්තා. එහෙනම් මේ දෙන්නාගේ තිද්ගුණිතය සඳහා ප්‍රකාශනයක් පාදවල දිග ඇසුරින් ලබා ගැනීම තමයි මම මෙතනදී सिद्ध කළේ. හරි නේද? දැන් ඕක ඔහොම තියෙද්දී මම තව තර ලකුණක් දාලා ඊළඟ තිද්ගුණිතයට අදාළ කාරණා සාකච්ඡා කරනවා. දැන් මට එතනදී ඕන වෙනවා කියලා හිතන්නකෝ A දෛශික ඩොට් B දෛශික වෙන A දෛශික හා B දෛශික අතර තිද්ගුණිතය. හා මොකද්ද ප්‍රකාශනය? A දෛශිකේ මාපාංකය B දෛශිකේ මාපාංකය cos. දැන් මට කියන්න මේ A දෛශික හා B දෛශික අතර කෝණය ඕන වෙනව නේද? A දෛශික හා B දෛශික අතර කෝණය ඇල්ෆා කියලා අපිට ගන්න පුළුවන්. ආදේශ කරමු. A දෛශිකේ මාපාංකය කියන්නේ පුතේ AB රේඛාවේ දිග. B දෛශිකේ මාපාංකය කියන්නේ AC රේඛාවේ දිග. cos ඇල්ෆා. මේ සමස්ත පද තුන අතරම තියෙන වැඩි කිරීමේ ලකුණ. කලින් අධ්‍යයනය කළ විදිහටම දැන් අපි බලමු AC cos ඇල්ෆා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කලින් වගේම සලකන්න යනවා AC cos ඇල්ෆා කියන්නේ මොකක්ද කියලා. මතකද මේ මෙතන සෙල්ලම? හරි. එන්න මුල් රූපයට. මුල් රූපයේ AC කියන එකේනා කර්ණය වන පරිදි මට මෙන්න මෙහෙම ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා මේක F කියලා දාන්න පුළුවන්. දැන් බලන්න මේ ඉතා කුඩා ඍජු කෝණී ත්‍රිකෝණය. මේ ඉතා කුඩා ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය AC මේක ඇල්ෆා නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මෙන්න මේ කුඩා දිග නේද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කුඩා දිග නේද? AC cos ඇල්ෆා වෙන්නේ. එහෙනම් මට AC cos ඇල්ෆා කියන සමස්තයම හකුරවලා පුතේ මොකක් කියලා දාන්න පුළුවන්ද? AF කියලා දාන්න පුළුවන්. ඕන මම මෙතෙන්ට ගියා ඒක ලිව්වා. එහෙනම් මේක වෙනුවට ලිය හැකි AB වැඩි කිරීම AC cos ඇල්ෆා වෙනුවට AF මේක අංක 2. පැහැදිලිද? එහෙනම් මේ පරිදි මම සමීකරණ දෙකක් අධ්‍යයනය කළා. තව තරුවක් දාලා තව කොටසක් මම අධ්‍යයනය කරනවා. ඊට පස්සේ අපි සාධනීය පිළිබඳ සාරාංශයක් විමසනවා. දැන් පුතේ ඊළඟ තරුව. හොඳට හිතන්න මේ කියන එක එකින් එක ගැන. මම ගන්නවා A දෛශික ඩොට් C දෛශික කියලා එකක්. A දෛශික ඩොට් C දෛශික. එහෙනම් මේකේ තේරුම තමයි A දෛශිකේ මාපාංකය C දෛශිකේ මාපාංකය cos. මොකද්ද මෙතෙන්ද දාන්න ඕනේ? මේ A දෛශික හා C දෛශික අතර කෝණයනේ. හැබැයි අර රූප සටහන තුල අපි A දෛශිකේ හා C දෛශිකේ අතර කෝණයන් ලකුණු කරගත්තේ නැහැ. හරි. ඒ නිසා යොමුමු එතෙන්ට. හා එන්න මේ රූපේට. මේ රූපේ දැන් අපිට ලකුණු කරගන්න වෙනවා මෙන්න මේ A දෛශිකයත් මෙන්න මේ C දෛශිකයත් අතර කෝණය. එතකොට ගැටලුවක් පැන නැගෙනවා. A දෛශිකය කියන්නේ මෙතන ලකුණු කරපු එකක්, C දෛශිකය කියන්නේ මෙතන ලකුණු කරපු එකක්. මේ දෙන්න අතර කෝණයක් ගැන කතා කරන්න තේරෙන්නේ නැහෙනි. නමුත් මේක තිරසට ඇඳලා තියෙන නිසා මෙහෙම තිරසක් ඇඳනනම් මේ දෙන්න අතර කෝණය තමයි පුතේ දෛශික දෙක අතර කෝණය වෙන්නේ. ඒ නිසා මං ආන් ඒක ගෙමා කියලා ගන්න. පැහැදිලිද?
එහෙනම් ඔන්න තේරුම් ගන්න මම මෙතනින් අලුතෙන් වාක්‍යයක් ලියනවා ඒ දෛශික හා සී දෛශික අතර කෝණය ආ ඒ දෛශික හා සී දෛශික අතර කෝණය ගෙමා කියලා ගන්න පුළුවන් පැහැදිලිද හොඳට තේරුම් ගන්න එහෙනම් අලුතෙන් ලියපු දෙය පැහැදිලිද හරි දැන් මෙතෙන්ට යන් එහෙනම් පුතේ එහෙනම් ඒ දෛශික ඩොට් සී දෛශික සමානයි ඒ මාපාංක බී සීමාපාංක කොස් ගෙම ආදේශ කරන්න ඒ දෛශිකේ මාපාංකය කියන්නේ AB රේඛාවේ දිග සී දෛශිකේ මාපාංකය කියන්නේ CD රේඛාවේ දිග කොස් ගෙම හරි එතකොට මෙතන තියෙන වැඩි කිරීම කලින් අවස්ථා දෙකේ සාකච්ඡා කළ පරිදිම මෙන්න මෙයා අපි පොදුවේ සලකුවා නම් හරි මොකද්ද මෙතන සලකන්න ඕනේ CD cos gamma කියන එක CD cos gamma සඳහා ඉලක්කම් වලින් පාදවල දිගෙන් සම්බන්ධතාවයක් හොයාගන්න නම් කෝණය gamma වෙච්චි කර්ණය විකර්ණය කියන්නේ කර්ණය CD වෙච්චි ඍජුකෝණී ත්‍රිකෝණයක් හොයන්න ඕන නේද යම් මුල් රූපයට පුතේ හොඳට නිදහසේ නිවිසනසිල්ල මේක තේරුම් ගන්න පුතේ මෙන්න මෙතන තියෙනව නේද ඍජුකෝණී ත්‍රිකෝණය මේ ඍජුකෝණී ත්‍රිකෝණේ EF මම මේක G කියලා දා ගන්නවා මේ මේක G හොඳට ඔයාලා වෙන වෙන පෑන් වලින් මේක පැහැදිලිව අඳ ගන්න ඒක තමා මම කිව්වේ මම සාධනය කරලා ඉවරුනම් පස්සේ ඔයාලා තනියම සාධනය කරගන්න එහෙනම් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය නේද CD මේ කෝණය නේද ගැම එහෙනම් CD cos gamma කිව්වොත් මෙන්න මේ දිග මොන දිගද CG දිග හැබැයි අපි දන්නවා මෙන්න මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි ඒ කියන්නේ මේක සමාන්තරාශ්‍රයක් ඒ නිසා මේ CG කියන දිගටම EF කියන නැත්නම් FE කියන දිග සමාන වෙනවා කාරණා ටික පැහැදිලිද හරි ওই ටික අපිට අතන විස්තර වශයෙන් ලියන්න පුළුවන් පොතේ එහෙනම් ඔන්න ලියනවා බලන්න AB වතාවක් CD cos gamma වෙනුවට අතනින් සලකන්න පුළුවන් CG කියලා. ඔන්න ඒ දෙන්නගේ ගුණිතය සැලකුවා. නමුත් අපි දන්නවා CG කියන දිග හරියටම සමානයි FE දිගට. ඒ නිසා මෙතන දීපුතේ AB වතාවක් මේ CG කියන එකට FE කියලා ලියන්න පුළුවන් මේක ගන්නවා අංක 3 කියලා මේක ගන්නවා අංක 3 බැහැදිලිද එහෙනම් මෙතන තියෙනවා AB වතාවක් FE අංක 2 තියෙනවා AB වතාවක් F අංක 1 තියෙනවා AB වතාවක් AE කියලා පැහැදිලිද දැන් ඔන්න තරු ලකුණු තුනක් සහිතව මම තිත් ගුණිත තුනක් සාකච්ඡා කරා ඒ තිත් ගුණිත තුනට අදාළව අංක 1 2 3 කියලා සමීකරණ තුනක් ලබා ගත්තා තිත් ගුණිත තුනක් සාකච්ඡා කරා ඒ තිත් ගුණිත තුනට අදාළව පාදවල දිග ඇසුරින් සමීකරණ තුනක් අංක 1 2 3 කියලා ලබා ගත්තා හරි දැන් මේන අවසාන කොටස සාධනය කරන්න යන්නේ පුතේ මම අංක 2 සමීකරණයට අංක 3 සමීකරණය එකතු කරනවා මොකද්ද කරන්නේ අංක 2 සමීකරණයට අංක 3 සමීකරණය එකතු කරනවා අංක 2කින් කියන්නේ A දෛශික ඩොට් B දෛශික ඕකට එකතු කරනවා අංක 3 A දෛශික ඩොට් C දෛශික දකුණු අතු පැතිත් එකතු වෙනවා ඒකේ තියෙනවා AB වතාවක් AF කියලා පදයක් ඕකට එකතු වෙනවා පුතේ AB වතාවක් FE කියලා කොටසක්. පැහැදිලිද? එහෙනම් තේරුම් ගන්න මේ ටික එක කොටසක්, මේ ටික එක කොටසක්. සාමාන්‍ය ගුණ කිරීම බලද්දී මේ පද දෙකටම AB පොදුයි. ඒ නිසා මම ඔන්න AB එකක් එළියට ගත්තා. AB එකක් එළියට ගත්තා මේ තියෙන දිගවල පුතේ. මෙතන ඉතුරු වෙනවා AF, මෙතන ඉතුරු වෙනවා FE. එහෙනම් මේක සොලු කරද්දි මොකද්ද AB වතාවක් වතාවක් කියන්නේ ගුණ කිරීම AF ධන FE කියලා ලැබුණා එන්නක මුල් රූප සටහනට එන්නක මුල් රූප සටහනට AF කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග ඒකට එකතු කරන්න ඕනේ F වල ඉඳන්
ඊට තියෙන දිග. එහෙනම් AF දිගට FE දිග එකතු වුණාම ලැබෙන සමස්ත දිග කාට සමානයිද? AE දිගටම සමානයි. එහෙනම් මේ දෙන්නගේ එකතුව වෙනුවට AE යොදන්න පුළුවන්. එන්න පුතේ අපි ඒකත් යොදමු. එහෙනම් මේ දෙන්නා වෙනුවට මට AE යොදන්න පුළුවන්. එහෙනම් මේක AB වතාවක් AF කියලා යොදන්න පුළුවන්. AE කියලා යොදන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න කලේ මොකද්ද? අංක 2යි අංක 3යි එකතු කරා. 3යි එකතු කරාම දකුණු අත පැත්ත මෙහෙම ලැබුණා. හැබැයි මේ දකුණු අත පැත්ත හරියටම පුතේ මෙතනින් ලබාගත් අංක 1 සමීකරණයට සමානයි. එහෙනම් මේ ලැබිච්ච දකුණු අත පැත්ත මේකට සමානයි නං මේ අංක 1 සමාන වෙනවා පුතේ ආ අතින්ට. එහෙනම් මේ දෙන්නා වෙනුවට මට ලියන්න පුළුවන් A තිත් ගුණිතය B දෛශික ධන C දෛශික කියලා. එහෙනම් මේ දෙන්නා වෙනුවට ලියනවා A තිත් ගුණිතය B දෛශික ධන C දෛශික. කවුද වම් අත පැත්ත? A තිත් ගුණිතය B ධන A තිත් ගුණිතය C සමානයි. A තිත් ගුණිතය B ධන C කියලා අපිට ලැබුණා. එහෙනම් මේ අපි सिद्ध කළේ පුතේ මෙන්න මෙයාගේ සාධනය. පැහැදිලිද? එහෙනම් අපි A දෛශිකකමා B දෛශිකකමා C දෛශික යනු ඕනෑම දෛශික තුනක් විට කියලා මේ ටික ලියාගෙන නතර කරා. නතර කරලා මං කිව්වා මේ සාධනය බලපන් රූප සටහන අඳින හැටි බලපන් ඒවා අඳින හැටි බලලා තනියම මේක සාධනය කරන හැටි ඉගෙන ගනින් කියලා කිව්වා. දැන් ඒ සාධනය අපි ඉවර කරා. ඒ කියන්නේ මගේ දරුවන්ට දැන් පුළුවන් වෙන්න ඕන පුතේ මේක තනියම සාධනය කරන්න. තනියම සාධනය කරන්න කලින් මෙනෙහි කරන්න අපි මොකද්ද මෙතනදී සිද්ධ කළේ කියන දේ. මොකද්ද සිද්ධ කළේ? ඒ දෛශික ඩොට් B දෛශික ධන C දෛශික කියලා තිත් ගුණිතයේ යම් තැනක තියනවා නම් මේ තිත් ගුණිතයේ පවතින දේ වෙනුවට අපිට A තිත් ගුණිතය B ධන A තිත් ගුණිතය C කියලා එකවරම ලියන්න පුළුවන්. එහෙනම් ගණන් හදද්දී අපිට මේක ගොඩාක් තැන්වලදී ඕන වෙයි. ඒ ඕන වෙන දේ තමා මේ සාධනය කරලා ඔයාලට මම පෙන්වුවේ. දරුවනේ මේ ටික හොඳට ධාරණය කර ගන්න. පුතේ මතක තියාගන්න ඔයාලට දැන් මේ උගන්වන දේවල් අර සමීපණයනේ ඇඟට දැනින්නේ නැහෙනේ. මොකද දෛශික අපිට සාමාන්‍ය පරිසරයේ හම්බෙන්නේ නැහැ වගේ හැඟීමක් නේ තියෙන්නේ. එතකොට මේ සිද්ධාන්ත කියලා දෙද්දී ඔයාට හැඟීමක් එනවා මේවා එකපාර තේරෙන්නේ නැහැ. මට මේ වගේ ගණන් හදන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඔය වගේ හැඟීමක් එනවනේ. පුතේ ඔය හැඟීම් වලට බය වෙන්න එපා. ඔය හැඟීම් කරේ කලබල වෙන්න එපා. මොකද මේ කියන දේවල් ටික හොඳට තේරුම් ගන්නකෝ. මේ කියන දේවල් ටික හොඳට තේරුම් අරගෙන අපි මේකට ගණන් හදන්න පටන් ගත්තාම මම නැවත නැවත මේ සිද්ධාන්ත කොටස් ආයේ එකින් එක විග්‍රහ කරනවා. ආ මේ මෙතනදී පුතේ භාවිතා කරන්නේ මේ කියලා දුන්න දේ. මේ මෙතනදී පුතේ භාවිතා කරන්නේ මේ කියලා දුන්න දේ. ඒ විදිහට මම ඔයාලට පැහැදිලි කරනවා. ඒ විදිහට පැහැදිලි කරද්දී ඔයාලට මේ කාරණා තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ නිසා මේවා පිළිවෙලට සටහන් පොතට එකතු කරගන්න හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුනේ නැත්නම් අපි මේකේ ප්‍රශ්න විසඳන්න පටන් ගන්නකම් ඉවසීමෙන් ඉන්න. ඒ ප්‍රශ්න විසඳද්දී වාට තේරුම් ගන්න පුළුවන් මේ ගණන් වලදී කොහොමද මේ එක් එක් කොටස අපි භාවිතා කරන්නේ කියන එක. පැහැදිලිද? හරි. ඔය තිත් ගුණිතයේ ගැටලු විසඳීමට පිවිසෙන්න කලින්, ඒ කියන්නේ තිත් ගුණිතයේ ගැටලු විසඳන්න පිවිසෙන්න කලින් මම තව දෙයක් පැහැදිලි කරනවා ඔයාලට. මේ දේ හොඳට තේරුම් ගන්න උත්සාහ දරන්න. මේ දේ තේරුම් ගත්තම හොඳයි, සුපිරි. අපිට ඊට පස්සේ තියෙන නිදහසේ ගණන් ටික හදන්න. ගණන් ටික හදන්න හදන්න මේ සිද්ධාන්ත හොඳටම ඔයාලට පත්තියන් වෙනවා. පැහැදිලිද? හරි. සටහන කියලා දැම්මත් කමක් නැහැ. තරු ලකුණු දාලා ලියවට කමකුත් නැහැ. මේ වැදගත් දෙයක් කියලා දෙන්න. සටහන කියලා ලිව්වත් කමක් නැහැ. සිම්පල් අයිදෛශික හා සිම්පල් අයිදෛශික හා සිම්පල් ජේ දෛශික යනු සිම්පල් අයි දෛශික හා සිම්පල් ජේ දෛශික යනු එකිනෙකට ලම්බක වූ ඒකක දෛශිකයන් වන්නේ යයි ගනිමු. සිම්පල් අයි දෛශිකකමා ජේ දෛශික යනු එකිනෙකට ලම්බක වූ ඒකක දෛශිකයන් යයි ගනිමු. මොකද්ද එකිනෙකට ලම්බකයි කියන්නේ? ඒ දෛශික දෙක අතර කෝණය අංශක 90ක් කියන එක. අංශක 90ක් කියලා කිව්ව ගමන් බලට යම් දෙයක් මතක් වෙන්න ඕනේ. අපි කලින් පැහැදිලි කරලා තියෙන මොකද්ද මතකද?
තිද්ගුණිතේ විශේෂ අවස්ථා පහක් සාකච්ඡා කළා ඒ අවස්ථා පහේ තුන්වෙනි අවස්ථාවේදී අපි පැහැදිලි කළා දෛශික දෙකක් එකිනෙකට ලම්බක වෙනවා නම් අනිවාර්යයෙන් මේ දෙන්නගේ තිද්ගුණිතේ බිඳුවයි කියලා පැහැදිලිද එහෙනම් මෙතන අයි දෛශික හා දේ දෛශික එකිනෙකට ලම්බකයි කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ එහෙනම් මේ දෙන්නගේ තිද්ගුණිතේ අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද බිඳුවයි කියලා මතක් වෙන්න ඕනේ පැහැදිලිද හැබැයි තව වාක්‍යයක් ඔය සටහනේ මම ලියලා තිනවා මොකද්ද ඒකක දෛශික කියලා මොකද පුතේ තේරුම් මේ ඒකක දෛශික කියන එකේ ඒකක දෛශික කියන එකේ තේරුම මතක නැත්නම් ගොඩාක් මුලමම මේක පැහැදිලි කරා විශාලත්වය ඒකකයක් වන දෛශිකයක් කියන එක තමයි ඒකක දෛශික කියන එකේ තේරුම පැහැදිලිද විශාලත්වය ඒකකයක් වන දෛශිකයක් කියන එක තමයි ඒකක දෛශික කියන එකේ තේරුම මේකට නිකමට අපි රූප සටහනක් ඇන්දොත් මේ බලන්න ඒ කියන්නේ අයි දෛශිකය කියන්නේ පුතා මේ වගේ එකක් පැහැදිලිද හැබැයි කවුරු හරි කෙනෙක් මේ අයි දෛශිකයේ මාපාංගය ගත්තොත් එකයි එහෙනම් කවුරු හරි කෙනෙක් මේ අයි දෛශිකයේ මාපාංගය ගත්තොත් එකයි එතකොට මෙයාට ලම්බක දෛශිකයක් ඒ කියන්නේ ලම්බකයි ඒක තමයි ජේ දෛශික හැබැයි මේ රේඛාවේ දිගයි මේ රේඛාවේ දිගයි එකිනෙකට සමාන වෙන්න ඕනේ දෙකම විශාලත්වයේ එකයි හේතුව දෙන්නම ඒකක දෛශිකය එහෙනම් මේක විශාලත්වයත් එකයි පැහැදිලිද ඔන්න එහෙනම් තේරුම් ගන්න ඒකක දෛශික කියන එකේ පැහැදිලි තේරුම හොඳට පැහැදිලිද මොකද්ද මම මේ කියන්න යන කියන කාරණේ තේරුණාද පුතේ දැන් මේ දෙන්නාට අදාළව තිද්ගුණිතයන් අධ්‍යයනය කරන්නයි යන්නේ මොකද්ද කරන්න යන්නේ මේ දෙන්නට අදාළව තිද්ගුණිතයන් අධ්‍යයනය කරන්නයි යන්නේ මේ තිද්ගුණිතයන් අධ්‍යයනය කරද්දී මේ තිද්ගුණිතයන් මං ආකාර හතරකට සාකච්ඡා කරනවා එහෙනම් මේ තිද්ගුණිතේ ආකාර කීයකට සාකච්ඡා කරනවද ආකාර හතරකට සාකච්ඡා කරනවා එහෙනම් මේ ආකාර හතරකට සාකච්ඡා කරන දේ ඔයාට තේරුම් ගන්න තියෙන්නේ පුතේ පැහැදිලිද ඔන්න පළවෙනි ආකාරය හොඳට හිතන්න මම හොයන්න යනවා අයිදෛශික ඩොට් අයිදෛශික කියන එක මොකද්ද මම හොයන්න යන්නේ අයිදෛශික ඩොට් අයිදෛශික මේක ලිව්ව ගමන් තව දෙයක් මතක් වෙන්න ඕනේ මොකද්ද සමාන දෛශික දෙකක තිද්ගුණිතය සැලකුවා කොයි අවස්ථාවේද සමාන දෛශික දෙකක තිද්ගුණිතය සැලකුවා කොයි අවස්ථාවේද මතක් කරන්න සමාන දෛශික දෙකක තිද්ගුණිතය සැලකුවා පුතේ මොකද්ද දෛශිකයන්ගේ තිද්ගුණිතය භාවිතයෙන් දෛශිකයක විශාලත්වයවත් මාපාංකය සෙවීම කියන කොටසද මතකද ඒක ඒ දෛශික ඩොට් ඒ දෛශික බී දෛශික ඩොට් බී දෛශික ඒ දෛශික ධන බී දෛශික ඩොට් ඒ දෛශික ධන බී දෛශික ඒ දෛශික ඍණ බී දෛශික ඩොට් ඒ දෛශික ඍණ බී දෛශික කියලා ආකාර හතරක් සාකච්ඡා කළා තේරුණාද හරි ඒක එහෙමනම් මෙන්න ඒ අයිදෛශිකේ මාපාංකේ වතාවක් අයිදෛශිකේ මාපාංකේ වතාවක් කොස් දෛශික දෙක අතර කෝණය කතා කරන්නේ එකිනෙකට සමාන දෛශික දෙකක් නම් සමාන දෛශික දෙකක් යනු එකිනෙකට සමාන්තර දෛශික දෙකක් එකිනෙකට සමාන්තර දෛශික දෙකක් අතර කෝණය අංශක බිඳුවයි නමුත් අපි දන්නවා කොස් බිඳුවේ අගය 1යි අයි දෛශිකයේ ඒකක දෛශිකයක් විශාලත්වයේ 1යි ජේ දෛශිකයේ අයි දෛශිකයේ විශාලත්වයේ 1යි මාපාංකය කියන්නේ 1යි එහෙනම් අයි දෛශික ඩොට් අයි දෛශික සමානයි 1යි කියලා හොයාගන්න පුළුවන් එහෙනම් ඒකක දෛශික කතාවෙන් ගණන් හදද්දී භාවිතා කරන්න පුළුවන් ප්‍රතිඵලය මෙන්න අයි දෛශික ඩොට් අයිදෛශික සමානයි 1යි. එහෙනම් මතක තියාගනින් පුතේ අපි කිව්වා තිද්ගුණිතෙන් ලැබෙන්නේ ඉලක්කම් වලින් උත්තරයක් අදිශයක්. එහෙනම් අයිදෛශික ඩොට් අයිදෛශිකේ ඉලක්කම් වලින් ලැබෙන අදිශය 1යි. පැහැදිලිද? තේරුණාද? හරි. තව දේවල් සාකච්ඡා කරගෙන යමු. ඊළඟ කතාව. මම ඔය විදිහටම ගන්නවා මගේ පුතේ ජේ දෛශික ඩොට් ජේ දෛශික කියන කෙනා. මොකක්ද එහෙනම් ඊළඟට ගන්නෙ ජේ දෛශික ඩොට් ජේ දෛශික කියන කෙනා. ලියාපන් සමීකරණය. ජේ දෛශිකේ මාපාංකේ ජේ දෛශිකේ මාපාංකේ කොස්. එකිනෙකට සමාන දෛශික දෙකක් වන්නේ නම්
එම දෛශික දෙක අතර කෝණය අංශක බිඳුවයි හේතුව සමාන දෛශික දෙකක් නම් එකිනෙකට සමාන්තරයි එකිනෙකට සමාන්තර දෛශික දෙකක් අතර කෝණය බිඳුවයි ඒ නිසා cos බිඳුව 1යි j දෛශිකය ඒකක දෛශිකයක් විශාලත්වයේ 1යි j දෛශිකය ඒකක දෛශිකයක් විශාලත්වයේ 1යි ඒ නිසා ඒකෙන් ලැබෙනවා j දෛශික ඩොට් j දෛශික සමානයි 1යි එහෙනම් ඒකෙන් ලැබෙනවා j දෛශික ඩොට් j දෛශික සමානයි 1යි පැහැදිලිද මෙන්න දෙවනි කතාවත් හරි i දෛශික ඩොට් i දෛශිකත් 1යි j දෛශික ඩොට් j දෛශිකත් 1යි තුන්වෙනි කතාව මේ බලන්න මම ගන්නවා i දෛශික ඩොට් j දෛශික i දෛශික ඩොට් j දෛශික ලියන්න පුතේ i දෛශිකේ මාපාංකේ j දෛශිකේ මාපාංකේ cos දෛශික දෙක එකිනෙකට ලම්බකයි එම නිසා උන් දෙන්නා අතර කෝණයේ අංශක 90යි i දෛශිකේ මාපාංකේ 1යි j දෛශිකේ මාපාංකේ 1යි හැබැයි cos 90ේ අගය බිඳුවයි එම නිසා පුතේ i දෛශිකය ඩොට් j දෛශිකය සමානයි බිඳුව වෙනවා එහෙනම් i දෛශිකය ඩොට් j දෛශිකය සමානයි බිඳුව වෙනවා මතකද ඔයාලට මම තියරියක් කියලා දුන්නා i දෛශික ඩොට් j දෛශික සමානයි j දෛශික ඩොට් i දෛශික කියලා හැබැයි ඒක එදා කියලා දුන්නේ එහෙම නෙමේ ඒ දෛශික ඩොට් b දෛශික සමානයි b දෛශික ඩොට් a දෛශික කියලා ඒ දෛශික ඩොට් b දෛශික සමානයි b දෛශික ඩොට් a දෛශික කියලා එහෙනම් ඒක මෙතෙන්ට ඇප්ලයි කළොත් i දෛශික ඩොට් j දෛශික බිඳුවයි නම් j දෛශික ඩොට් i දෛශිකත් බිඳුව වෙන්න ඕනේ නමුත් ඒක එන හැටිත් මම මෙතනදී ආයෙ පෙන්වන්නම් හතරවෙනි අවස්ථාව එවත් අවසාන අවස්ථාව ඒ නිසා j දෛශික ඩොට් i දෛශික සමානයි j දෛශිකේ මාපාංකය i දෛශිකේ මාපාංකය දෛශික දෙක එකිනෙකට ලම්බක නිසා cos 90යි මේක එකයි මේක එකයි මේක බිඳුවයි ඒ නිසා පුතේ j දෛශික ඩොට් i දෛශිකේ අගය බිඳුවයි පැහැදිලිද එහෙනම් මෙන්න මගේ දරුවනේ කාරණා හතරක් අපි සාධනය කළා මතකද ඒ කාරණා හතර හරි මෙතෙන් දෙනකන් ලියා ගන්න ලියා ගත්තන් පස්සේ මේ කාරණා හතර මම නැවත ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා මෙතෙන් දෙනකන් ලියා ගන්න මේ කාරණා හතර මම නැවත ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා i දෛශික කියන්නේ ඒකක දෛශිකයක් j දෛශිකය කියන්නේ ඒකක දෛශිකයක් ඒ දෙන්න එකිනෙකට ලම්බකයි නම් i දෛශික ඩොට් i දෛශික කියන්නේ 1යි j දෛශික ඩොට් j දෛශික කියන්නේ 1යි i දෛශික ඩොට් j දෛශික කියන්නේ බිඳුවයි j දෛශික ඩොට් i දෛශික කියන්නේ බිඳුවයි මේ සියල්ලම පුතේ අපිට ගණන් හදද්දී ඕන වෙනවා මේ වීඩියෝ ටික නැවත බලන්න මෙතනින් පස්සේ මම ගණන් හදනවා පුතේ හැබැයි ඒ ගණන් හදද්දී ඔය සිද්ධාන්ත භාවිතා කරන්නයි තියෙන්නේ සිද්ධාන්ත භාවිතා කරද්දී මම කියනවා පුතේ මේ සිද්ධාන්තය තමා මෙතනදී කියලා දුන්නේ මේ සිද්ධාන්තය තමා මෙතනදී කියලා දුන්නේ කියනවා එතකොට ඔයාට මතක් වෙන්න ඕනේ මේක අපි මෙහෙම භාවිතා කරන්නේ මේ කියලා දුන්නේ මේකනේ කියලා එතකොට හොඳට මේ දෛශිකවල කොටස මේ තේරෙනවා මතක තියාගන්න දෛශිකවල ප්‍රමේය අමාරු වුණාට කමක් නැහැ පුතේ මම ඒ කොටස නැවත හරි කියලා දෙන්නම් ප්‍රමේයට වඩා මේ කියලා දෙන කොටස ලේසි ප්‍රමේය අමාරුයි කියලා දැන් මේ කොටස අතෑරියොත් ඒ ඔයාටම කරගන්න බරපතල අපරාධයක් වෙනවා ඒ නිසා ප්‍රමේය ගණන් නැවත මම කියලා දෙන්නම් කියලා පොරොන්දු වුණා ඒ නිසා ඒක හිතින් අත්හැරගන්න ඒකේ ගැටලු තැන් තිබ්බා නම් නොතේරුණු තැන් තියෙනවා ඒ හිතින් අත්හැරගන්න මේ ටික හොඳට ධාරණය කරගන්න මේ ටික ධාරණය කරගත්තොත් පුතේ ඒකත් අපි ලැබපු ජයග්‍රහණයක් වෙන නිසා